කලාව සහ වාස්විද්‍යාව අපි එතක් කල් වාස්විද්‍යාචය සමඟ කලා එමනං වාස්විද්‍යාව පිළිබඳ සාකච්ඡා කන්නාව පැත්තුව අපි අද විශේෂයෙන් ආරාධනය කර වාස්විද්‍යාව ඒවගේ පරිසරය ඒවගේ මඉතිහාස පිළිබන්ඳ විසේෂස දැනුමක්තියෙන ඒ පිළිබඳ නිතර කතා භහකය දෙෙන දුල අවසදහමි සමඟ ආටනාකටෙක්ෂ ගැන කතා භහකය දන්නේ උදුල ඔබ පොහොමද මේ වාස්විද්‍යාව කියන එක දකිින් මොකක් මේ වාස්ටවිද්‍යාව කියන්න. මේ මට ඉතරවා ආගරිික්්ෂ කියනක තම පයච කරන්න න කිය මුොක ස්්‍රවිද්‍යාව කිියව ගම වෙන වෙනයක අරන්තියනවා ඉදා ආග්‍රෙච්ච කියනක තමයි ැදක හො ො ශේ ක යතුන එකක් තමයි ලෝකේ බලල් විදිහටම ආගරෙච්ච ප්‍රක්ටිස් වෙනවා. තම අලුත් අලුත් විශෂයන් පිළිබඳව විශ්යෙහි ගැම්පරට අග්‍රච්ච ගැන සලකන වස්ත්‍රද්‍යානයක වස්ත්‍රද්‍යානකවතු ව වෙන කටියය තිනවා. දැක යාගේ ප්‍රශ්නය මි ඉතිහාසේ මිදර ගත්තොත්තේම මං විස්සලකි වගේ අපි ගම ප්‍රන්ස ලකපුුෂයේ ලෙකපුුෂයේ වරක කියනවා මේ අගිච්ච කියන්නේ දැ. දැස් බරෝට්ම් අවත්සයි් හරිර ස්පේස් ක්‍රා් එක වෙන පැත්තක ඉද ඇවිල්ලා තැනක ලෑන්් කල බ ඔන්න ඕක තමයි ආගටෙච්ච ගන තමහලට යාගේ වැඩත් හෙමයි. හැබැයිදැ මුල්ම අය පයනියස්ල ඔය ගන්න දැමරිකන් නාගරිස් ලහෙම එහෙම කියන්නේ එහෙම කියන්නේ සහල්ලට කියන ඉන්ඩේක්ල පාට ෆ්ති නේච වගේගේ කියනම්. ඇබැ කෙසේ වෙතාත් ආකිරිච්ච කියන්නේ දියුණු මිනිසාගේ ක්‍රියයක් කරට හරියට අපිට ගත්තොත්වම මමන මිෙනස් කරන්න නැහැ එක දැන් ආටය නාකිරෙච්ච කියන හෙක්කක් පිල් දෙ කියෙනෙ මො හිතන් මොකද සමහල්ලාට වාස්තු විද්‍යාඥයක් සමාන වෙනවා සමහල්ලට ලොකු ගව්ෙක් එන ඇත්තම් මොනහරි ගාඩ්න එක තියෙන මෘර්තියක් වගේ මෘර්තියක් වගේ හැබැයි එක මොනිමන්ටයක් සුඩහැුදු කැපැස්සිටටු ලිවන් හරියට එක මූර්තියක අපි ජීවත්වෙනවා වගේ එක උපරිමේයට ගහම අනික් පැත්තර ගහම සාමාන්‍ය මිනිහාා ගත්තොත් එම සමනිනිා බැරදි එබ නෙමේ ජීවත්වෙන් අපි ගතොත් ඉතාම කුඩා මිනිහාගේ ග ගතොත් ඒ ඉතා ආකාර්ශලයි ඒව හදයන්ගම ප්‍රකාශන එතකොට සමහල උගත් මිනියාගේ ප්‍රකාශනය තියෙනවා ඒක පාවිච්චිකෙන් නමුද්‍රව්‍යත් එක්ක ඉහල ප්‍රකාශනයක් පුඩා මිනියාගේ තියෙනවා ස්වභහාවයට බ්‍රද්ධ වෙලා තමන්ගේ අමුදරාව්‍යත්තෙක් ඒත්ඒ එඒව විදිහමයි. හලියට පේටියක් අධනවා කෙනෙක් අකුරු කැෑල්ලික් පේටි එක ගන්නනවා හැබැයි ඒ එකෙ තියෙන ගුණේ ඉහලයි තවත් එක්කෙන කඳවා ලොකූ කැන්වස්සෙක් හොද පේවුවලින් යා බ්‍රශ්වලින් අඳ නොද ඒ එකක් තිහලයි ඒවගේ එකක් තියෙන්නේ තම සරලම අදහස ගත්තු මමන කියන්නම ආකටිශ්ච කියන්නේ කිසියන් විිදිියක අනික් විිෂයන් වගේ කිසියන් අනාත අනාගතයට අතිීතයන්ද ගමන් කරන ඥාන සම්බාරය. ඒ ඥාන සම්බාය නැතුව නිිකන් එඩියට බැහලා ගෙරි්ච ප්‍රක්ටිස් කරන්න බෑ ඒ ඥාන සම්බාරි තියෙන් න තිහාසී දැනගන්න තියෙන්න්න ඕන කොහොම කොහොමදඒ ආකඩික්ස්ලා පලේකරකවා දැනගන්න ඕන ඒකම වර්තමානයගත්තොත්ේම හා ලෝක හා ෙලවර ආකටෙක් කනිෙක් ොහොද හැසිරන්නේ ඒගේ බිල්ඩින්ස්කෝමොදේ දැම් මේකර හොඳ උදාහරණය තම ජපන්ු ජපන්නුන් ගතිෙනවා හොඳ ආකිස්්ටලල් ට්‍රඩිශ ඔබ කියන්න කටක්නෙක් අබ්ඩේටෙන් ෝන අබ පෙන් දඕන අප්ඩේටෙන් ඕොන ඒ පරම්පරාව අනුව එකන අබ්ඩේටල ඉවරන්න බැ හැමේ ලෑම මැරෙන මුහොතත් ලිබන්න ආකිශ්චල ඉන්ඩෝල් ඒක තමයි වැඩි දැන් ොක ඇතරම් ප්‍රක්ටිස් කරන කටක් හැටියට ජපාන ගන්න ජපාන ලක තියන අපි අවුද්ද හරි අුද් එකකතුනක හරි ලෝකේ තියෙන හැම බිල්ලින්නෙක්ම බලලා ඒගොල්ලො අවසර ගන්නවා තමන්ගේ ග්‍රව්ඩෙක් ඇවිල්ලා ග්‍රෞන්්ඩික් එකක තැන් තැන්වල හදනවා සමාලට මොනිමොන්ස් පාක්ර. පහ කියන්නේ ලෝක හතර දිබ්ාගේරනෙන ආකිටෙක්චරල් පිසස් පහ. එකකො ඒ එක බලන්න මිස්සේෙනවා නැත්ත අපිට න රටවල් පාකයන්න වෙනවා. හැබැයි එහෙම නෑ ඒවාගේ තියෙන්වා නෑද පිතුම් අකිරෙක්්ෂ පැත්තකතාම අපිි පේන්ට අපි දහය දොලාහහි අි දාය ොලයි පේටියක් ලඟට වෙලා බලන්නවාගේ නෙවෙයි පොඩිනිකම් පොඩි අඩිය දෙකේ ස්ක බල එක බල එක. ඉතින් ඒකම අනිතක තම අිරෙක්ෂ දැ පේටින්න එකක් තියනම්. ස කලිටි එතු ඒ කලස් කලස් තමන් බලන වෙලාවනුව වෙනස් වෙනවා. තමගේ මූඩිගානු වෙනස් වෙනවා. ඉති ඒ ඒ එෙම පිටි මාගෙ චෝල්ටත් ගැලපිෙනවා. අගිරෙ ච්ච කියන එක ඉතාම ඉහල විෂයක් බවනන් අයිස් සනාතිෙන ඉහල විෂයහි අනු කොටස් සැඩියට මවුණනං සලකනවා සයන්ස් ඒකම ආට් ඒක තු තු ඩන් සි . අටලේ තවත් කොටසක් පේටීම් තව කොටසක් අගිරිිච්ච ස්කල්ට්ච් තව කොටසක්. ඒවගේ මහා ලොකු බ්ලෙන්් එකක් පවත්දාවත් ලෝකේ වෙන සතකුට ආගෙරිච්චි කරන්න බැ. දැක අනික්කාය කරන්නේ ඒකම් ජානගත දයකින් කරන වඩ. අපි උන්ෑම් කවරයි කුරල්ලෙ කූඩක් හදන බැ එක අගිරිිච නෙවී. එක එක හරියට. ඔහුගේ ජීවේ විසින් ඔහුට කියදුන් යමක් හැබයි අපේ ජීවේ කියලා දෙන්නන්නේ වෙරේක් හැබයි අපි කරන්නේ තවේගත් අපි හරි අමුතු විදේදම අපි හැබයි ඒත් අපි ස්වභහි වඩන් අයිම්වෙන්නෑ මයිත උදුල දැන් අපි දන්න දෙයක් තම ඉ ලෝකයේ පැරණිම කලාව ආකටෙක්ච කියීන එක එතකොට මිනිසාගේ තරත්ම තෙක්කම සංවර්ධනය වෙලා අප කලාවා. එට මිනිසා ජීවත්වීම ආරම්භ කරන්න ගස්ගල් යුග ගල් ගුහාවල් වට සිට එතැනැයිඉදම් පටන්ගත්තව වස්තු විද්‍යාව මතන් ආකෙටෙක්්ච පරිසරයක් සමග තිනේ ලොකු බඳීම ඔබ කොහොමදය විස්තර කරන්න. ඔවු එක දියුණු මිනිසා ගත්තොත්හෙම දියුණු මිනිසාගේ තියෙන කේන්ද්‍රීය සාධකයක් තමයි ඇතකොට වියනොත් සෙපරේටන් අපි වෙංනිලා නෙවයි අපි සම්පූර්ණ මුලු ජීව ප්‍රවාහික කෑල්ලක් මමළඟ තියෙන ගහ මල්ලඟ ජීවතිෙන ඔයා මඟ පොලො එපෑගෙන වැලි ඒ සියල්ලම අපේ ජීවිතයේ කොටස් කොට එකොට ඒවාවිං කරන්න බෑ එකවිංකරොත් එහෙම එක එක බොරුවක් වෙන බොරුවක් වෙන උදහරණය කර ගත්තත් අදැම ළඟදී හොයනතිනවා සහරාවලින් ගමන් කරන බැලි පස්ල තම් මොහරි තියන පස්සේ තියන කොට ඇමිෂන් නොල්ල නවති නො කියලා. එතකොට සමහල්ලාට අපේ වෙන කොහෙෙන් හරි එන පුරුල්ලෝ අපිතු ඇත ගෘසිාවට උඩින් යන කරුල්ලෝ සමහලට අපේ ගාඩනක ඉන්නවා. එතකොට වැස්ස කොහෙ එෙනවාත් දන්න හැ. ඉතින් ඒකන මෙහම ගත්තොත් අපි ගත්තොත් එහෙම අපි කියන්න ඇැතරම වෙෙන් කරන්න පුරළුවන් නිකන්. වෙනම වෙනම ඔබ්ජෙක්ටයක් කියෝ නෙව. අපි කියන්නේ පාටෆ් තිස්නේච කියන එක. ඕක මතගතියාගන්නම ඕන. ඕක මතගතියාගන්න වෙන්නේ ඥානයත් සමුඟ. ඉති එම ඥානයට අත ගැසූගම්ම මිනිහා මමන් කියන්නේ හරුවන් වෙන ෝො කියලා. එවැනිස්ොවන්කින මාගි කනේ අනි ප වචන වු පාචුකරෝ ඇතරම ජාතය දැකල් ලකිින් ඕන. යතාාතයේ දැක්කට පස්සේ තමයි තන් ආර්්ටක ම ගි තමන්ග ති යා වන්නන්නේ දැ හ ත් දැ පොළ නරවේ ගල් හියාරි තියන පිළිමේදදි බලලා ෆිල්ම එක කනෙක් කිව්වලු මේ පිට බලාගෙන ඉන්නෝහිලා. පිට හතම බලා ඉන්න ොහහිලා. ඒය හැයි බුද්ධහක්ම දනගැති බුණ. ඇබයියා යද එ සෙන්න්සුනේ ඒ ප්‍රකාශනේ. ඒ ස්කල්චරෙක් ස්කල්චර එක ප්‍රකාශනේ. ඒවැනි ප්‍රකාශනයක් හැමවෙලාම හොඳ ආග්‍රච්චක ආග්‍රීෂ්ච ප්‍රිස්සෙක්ක තිය දු අපිි දැන් කතාරපු මෙතෙක් කතා කරපු අපි සාකච්චාවඩ ලක් කරපු කාරණත්තෙක මටහිතන දෙයක් තමයි වර්තමාන යුගයේ වාස්තු විද්‍යාඥයෙන් එමනත්තං කටෙක්ස්ලා මොනවිදිීද පරිසරයක්ත්තක ගඩුදුළු කළ යුත්තේ සහ සංවේදී ව යුත්තේ කියලා මටනනිගං හිතන ඔබගේ අදහස කොම දෙ කියෙන දැනග ඒත් කතා දෙකක් නෑ තමන් ඉගෙන ගන්න ආකිටි කැන අපිගත් ොත්ත හම ආකි ච්ච පමණක්ම ඉගෙනගන ඊඉට අමතරව සමහට ඉගෙන ගන්න පුළුවන් ගස්වල් පිළිබඳව සත්තු සවප පිළිබඳව පොලෝ පිළිබඳව යොග සම්පූර් ස්භහවිට බද්ධූ විෂයන් පිළිබඳව. ඒැනේ මමනං සලකන්නේ හැම්ම මනුසයෙක්ම අගට කෙනෙක් විතරන්නේ ව සාමානය හැ විද්‍යාර්ථයෙක්ම ඔය ඥානය තියෙන් ඕන කියලා. මොකද තම ඉගෙන ගන්නේ සාහිත්‍ය වෙන්න පුළුව. තමන් ඉගෙන ගන්නේ සමහල්ලාට මෙටල ජිවෙන්න පුළුව. ඇැබයි යා දැනගන්න ඕන එලියට බහිනකොට. තමන් දකින ගස්වැල් තම ඒගස්වැැල්ල පිප්‍රතින මල් කොහමද අහස කොහොද මුහුද මේ කොහොමද අපිත් එක් කල සම්බන්ධ වෙන්න කියලා. මේක සඳහා කිසියම් විදිහක ඥාන සම්භාරයක් අවශ්‍යයෙනවා. ෂ ාතිය විසින් පවරා දෙන්න ඕන ිනිහෙකුට මිනිහෙක් අනිකරම හැදෙනවන හැදෙන්නේ දැ අපි වගේ සමල්ලාට මේ කවුරුවක් කියර දෙන්න ඇවැැයි අපි මෝකෝ හරි හයාගෙන ඉල්ල හොබ දාලා ඉගරගන්නවා. එති හැබයි ජාති ජාතියක් හැටියට ඒව ලමින්ට කියල දෙන්න ඕන එත්තකොට තමයි ඇතිවෙන්න ඔ අනික් සියලුමෝය අනික් තියෙන ජාතිකුළ මල බේද ඒ සියල්ල මයින්ම ොමොකද හේතුද? ඉතාම ඉහලින් තමන්ගේ සවභාය පිත් තමන්ගේ ජීවිතය පිම මගේ ජීවය කොහොද ගල්ලතියෙන්නේ තමන්ගේ කොහොමද ඥාන දාහරාවන් ගල්ල තියෙන්නේ. ඒවා දැනගන්න ඉතිං මේ දෙකක් හැරිරි අපිදුම් පුද්ගලික කවරුහරි යෝ ගමනක ඉන්නවන. එයා ඇතෝෂම ඉගන ග්ඩඕන වර්තමානීතියන දේශපාලන කොහොමද අතීතය හිටපු අක් කොහත් අආගෙක් සයින්ටිස් ල කොමුද හැසිරුණ හොහද මේ යිතිකක් හැදිලතියන්නේ කො කවු ස්සල්ලම මෙ ගෙනාව කවුදු පව ගෙනල්ලා තියෙන්නේ. එතකට හොහමුදු බෙහෙත් තුර මොනාද ලෙඩවර්ග ඒ මේ මොනත් ඒවා දැනගන්න ඕනේති ඒවගේ අකටක් කෙනෙක් අනි කාරණය තමයි අරසාමනින් අගෙක් කෙරෙක් ඔල්ලුව වැඩන්න වැඩන්න හැමේලම් බරවෙන්ඩ ඕනිි කියල අදහසතිනවන හැමේල්ලම ඥානින් පත්වෙනකොට තමන් පහලට නැ වෙන බ. හැබැයි බැරිීලවත් එම ආගිරෙක්කෙනෙක් එන්ෙන්ඩ ඉහෙළගියයොත් අර සාමා්‍ය ස්වභාාවයෙන් ඉවත්වෙනවා. එහෙම වෙන්න බෑ. හැබයිලෑම ඔබ සම්මග මිනිසා සමග ඔක්කොම යහපත් බන්න ඕන යන දහරාව ඩිවෙනකොට යහපත්ව එක ඇප්ලයි කරන්න ඕන ඔො මක කියන් පලිත්‍රියන් කිෙරනේ. හැබැයි පලිමෙන්න්දේ කිසියම් කඩයුතක් තියෙන්ලෝ න අපි වෙනුව මහකරද දයක්ක් වෙනුවේ. එක එක තමයි ඇතරමගත්තොත් අගරෙක්සගේ අවස්සාන කාරය භාරය වෙන්නේ. උදුල එතකොට මේ වාස්ට විද්‍යාඥයහ පරිසරය අතර තියෙන සහ සම්බන්ධය ගැන අපි කලින් ස්තර කරා වගේ. අපි දන්නවා පුරාණ ගමේ තියනවා අර ජනපිය විදිහයට කතා කරනකොට වැවයි දාග බැයි තමයි පන්සලයි ඒ කියන සංකල්පය එකතු වෙලා හැදෙන පුරාණ ගමක තියෙන වාස්ත්‍රවිද්‍යාත්මක වැදගත්කම ඔකොහොම දෝ භාර්ථකථනය කරන්න. . දැ මට මතක් කරන්න කරණාව තමයි. සම්‍යෙන් ගත්තොත් සමාන ජවයයක් තියන මිනිස්ස තමයි ඔක්කම එකතු වෙන්නේ හම ත්තම් සමානයුධ හිතනාය තම එකතුවෙන්නේ කියල අදහසක් තියෙනවා. එකහැන්නේ අසාමානතාව ඇැතිවුොත් විශේෂෙන්ගත්වොත් ආර්ථික සමාජීවශයෙන් අ සමාර්තාවයක් ඇතිවුණුත් ඒයයි කවදවත් එක මණඩියක දයාගන්න බෑ. එතකොට එක මණ්ඩක තිබ තියෙන එක වර්තමානටත් එක් ගැලපෙන. මොකද අප කලස්ට එකක් එක ජීවත්වයමු කියලා බදාගත්තර මොකදඒයි වෙනවෙන අපි වෙනවෙනම පරි්චයන් කොසේ වෙතාත් ඒ ආර්ථික වශයෙන් හා චින්තන වශයෙන් වෙනස් වුනොත් කවදවත් එකට ඉන්න බෑ එගැන ගම් මැද්ද කියන ගොඩනැගිලතියන්නේ ආකරිිච්චරල් කිසිම් සොලීෂ නැ ඇවිල තියෙන්නේ සමාන මිනිසුන්ගේ තියෙන ගොමුවක්හි ුව ගොමුවක්හිද අපි ඉතාම එක තිෙන බිූහය ගැන අි හිටුව කොටු ගම කියන්නේ අපිතු කොටුගම කිය වචනය තේරුම තමයි කොටුවක් ඇතු ස්කාවායක තියෙන ගමක් කියලා ඇග කොටුවක්ඒ කොටුවක තමයි තින ද අි යම් පොටඩක්හොම රවන්්ඩෝ් කරෝත් මේවල මෙහෙම තමයි තිබුණේ ගෙවල් මම ගෙවල් තිබුණේ එතුර මේ වටහිට ෙවල් තියෙනවා ගෙවල් තියෙනවා මේ මැද්දටකක් ලොකු ප්‍රදේශයක් මේ මැද්දේ තමයි එකළන්ගේ තිබුණේගැනරිස් අු කොටු ගන පොල් ගස් හමති වුණ ඒතකො ළමයි සෙල්ලන් කරේ මේක එත මේක තමයි සමාර්තින පාරවල් මෙහෙම නවා සමහර පාරවල් ඔොහොම යනවා මේ විදේර ති මේක විශේෂ ලක්ෂණ තමයි දන ඉස්රා පිලක් මේ පිල හොම කඩු තියෙනවා හැම ගෙදරක පිළ හොමතිය පිලේ තමයි වාඩිවෙන්නම් ඔක්කොමල නිකල් ලොකු කමුණන ලේය එකක් මේ පිල හැමෝ වාඩිවෙන්න එකගේ පිළේ උසත් ගත්තොත්හම මේ පිලේ උසතියෙන්නේ හරියටම මිනිහැක් වාඩියල හිටහාම කකුල්ල ලවස අඩිය එක හමාර තියන පිළේ උස එකන ඒ එක තියන්නේ පපස්කටමයි හිතියන්නේ. මෙක ඉතාම ඉතාම් හොඳ වැඩේ තමයි මිනිස්සු මෙතනන් එලි බහින කවර හරි ැත් මෙතන එලියට හි තැනත් මෙතන ගේලි හි ැනත් තෙද වෙලා කපක් කර. ොකයි ප්‍රශනයක් ො කතා කන්න මේ එක කමිනිටික මේ ඇත්තනක ගත්ත අතීතනයට වඩා මං ආසයි කිය මේ වර්තමානටත් හරි මේ හරි දැන් පරණ වැැවූ යටතය තිබුණු ගම්මානවෙල අපි උදාහන ගත්ත විශේෂයෙන් අම්රාතුර තමයි එක වැඩිපුරම තිබුණේ ඉළඟට තිබුණා කුරුණෑගල පැත්තේ තිබුණා ඒවල තිබුණේ වැැව හොමතියනවා බැව් බැම් ොහොමතියනවා වැැව ොහොමති ැ හොමතියන ඉහත්තාව ඊට පස්සේ තම මේ ප්‍රස්ස පහල තියන්නේ කුපුරු අය තියෙනවා මේක තිබුණ මේ පැත්තෙත් තිබුණ මේ විදිහට කලස්ටර් ස ඔගේ ගම් මැදි ගම් මැදි කියල කියන්නේ ගම් මැති සමාරයවර තිබුණා දෙකක් තුනක් මෙතන එකක් තවයි එකක් මෙතන අවේ එකක් වතන හොම තිබුණ හොම තිබුණ මේ එකටක යා වෙලා තිබුණ එකදක යාවෙලා තිබුණා මේ ගම්මැදි තුනක් දැ සාමන කට කතාාවට කියන්නේ ගම්මැදි හැලි කියලලා ගම්මැද ඒ සරම් කතා කරනවා එක කමියනල් ලයි ්‍රරිිකාක්. ඉදිං මේ ගැ මෙ ගැන මං කියල කොට මේ ගැන කියනකොට තව මතක් කරනු ප්‍රධාන දෙයක් තමා මුළු ලංකායම තිබුණ ලංකායම තිබුණු කොහොමද මු ලංකාම ලංකා ගත්තොත් තාම වර්ගඩි විසිබන්ධක පොඩි අයිලන්් එක මේ අපි මේ කතා කරම ශිස්්ථාචාරය එ ගත්තොත්ර්ර් ස ව ස වර්ග සැතකු එතකොට මේක කුඩා අයිලන්් එක මේ කුඩා අයිල්ලන්ඩ එකේ හැබැයි ඒ අයිලඩ එක ඒ තරං විශිෂ්ට පිදිහට පරිහරණය කරලා තිබුණා තු කටත් කියන්න බැහැ මේයිල්න්ට වැරදි වියට පරිවර්න කර තිබුණ කියලා නැත්තන කදාවත් ඉදත් බැහැ ඉතිහාසයක් පවතින්න නෑ මම ගාසයි අඳන්ද ඉන්දයාබොහොම තියෙනවා ඔන්න හොප තම ලංකාවතිය අපිත් අනි පැත්තරන්නේ පුරුදු වෙලාතියෙන් මොකද මේ පැත්තා ඉන්දන් සාගරයේ තියෙන ඔස්්‍රේලියාව ොමහෙදී එතකොට මේ මෙම අවස්ථාව. තියන අවස්ථාව ගත්තොත් එෙම අප සම්පූර්ණ තියෙන මුහදයි මේ තියන භූමියය ගත්තවොත් එෙම අපි තාම වාාසනාවන්ත තත්වයකරියෙන් දැන් අපි පුරුුවවි ලතින් ක අනි පැත්ත ගැන හිතන් අපි අ පැ ලංකාවේ අනි ප්‍රදේශවල කොම තත්වය ගත්වොත් අනි ප්‍රදේශකොම තිබුණ ක කියලා ගත්තව ම විශේෂෙන් ගත්තේ ම වනපෙත් ගැන කතා කරන්න. ම ලංකාවත් හ තිබහම අපිද මදධ්‍යි කඳු කරඉදලා ඕම තිබුණ ගලයන ගංගාක සිේතුරක් විතර ඉතු මේමල ය කිසියම් මනපෙත් ප්‍රමාණක ආ්ුව විසිංහ වෙන් කරපු කියලා හමක් නෑ හැබඒ අදහස්න්න නෑ? අපඒ න පෙ තිබු නෑහ කියල එකක් මද කඳු කරේ විශා ප්‍රමාණයක වනපෙත් එක්ම තැනින් තැන ගම්මාන ආශ්‍රිතව කඳු ආස්ශ්‍රිතව විශසාාල වනපෙත් ප්‍රමාණයක් තිබුණා. ඉතින් මේ වනපෙත් සහ ගම්මාන කියන එක මේ හරියට ලස්සන ලස්සන කම්බිනේෂන් එකක් වනය ඒකම ගත්තොත් මනිස්සු ජීවත්වන මනිසුන්ගේ මනිසු මිනිස්සු. ජල මේ මේ තුනම එළඟට බිනිසාගේ අනික්කවා අපි ගත්තොත්ම කසිකාරමය ග්‍රිකාච මේ ගත්තොත් මේ ඔබත් හතර්ම එක ඉතාම හොඳ ලස්සනට විිශ්‍රණයක් තමයි ලංකාවේ තිබුණේ මම එක උදාහරණයක් කියන්නම් ලංකාව තිබුණු උගක්කාය යුරෝපීය යුරෝපීියන් අප මේෝකරට පස්ස අල්ගත්තර පස්සේමල තැ ජරත් තීත කරට පස්සේ ඒ අය විසින් අපි විනාශ කරපු අවස්ථාවත්තාව මම විශේෂෙන් මට මතක් කරන්න න මිනේරිය මිනේරී ඇව හා එක තිබුණු සම්පූර්ණ වනපිත් ප්‍රමාණ වනහ ගත්තොත් මේ වනය විශාල වසයෙන් කපල දැම්මා සමහරකක්හැපු අපල තේක්ක ින්දුව. සමහරක්ක කපල යුගැලිප්ටසිදුව මේ වගේ ලක්කර ලක්ෂ ගනක් ැපුවා ඇයි මෙ කපනකොට මිනිස්සුක්වා ඇයි තමුසෙලා වවා කපන්නේ කියලා මේ තමුසල වැඩැක් නැතිව මේවානයක් මේක අපි මෙ කපනවා කපලලා හොඳ ගස් සිතවන ො ඉදන්න හොඳ ගස් ඒවල් මේ තේක්ක කියලා මේ තේ තමයි හිටවයි තේක ගහ ගත්තොත්හෙම තේක ගහ ඕම දන්නවා වල්ලා තේක ගහ අවුරුද්ධකට සැරයක් කොළහරන ගහත් මෙ සදා හරිත ගස් නෙවේ හැබ මේ කැපුුවේ සදා හරිත ගස් මේක එක අවස්ථාවක්ම ගන්නවා කඳු වාශ්‍රීතව තිබුණා විශේෂ ගස් ඔය වීර වගේ ගස් වීර කියන ගස්ී පලු ී පලු එක මොර කියන ගස් වර්ග මේ ගස් විශාල වසිය කපල දාලා මිනිස්ස කිව්වා මේ කපලා ඉන්දට පස්සේ ඔය තේක් ඉන්දුවර පස්සේ අන්තිබට තේක ගසුත්නය අනික් ගසුත්නය කියලා. එ තමුසල කටහන ඉන්නවා කිවා මෙ මෙවා කරයි. හැබැයි මම එක අවස්ථාවක් දන්නවා වීර පලු හා මොර තිබුණුයායක් නවසිේ හැටගනන්වල සම්පූර්ණයෙන් කපල අයිංකරට පස්සේ දැන් අද වෙනතුරු දෙදස් විසි එක වෙනතුරු. ඉසිම ගහක් කොලක් නැති විසාාල බොඩු බිමක්. එ තොට අවුදු කොච්චරක්ද නවසි හැටගණගල කැ් වේ දස්ශසියක තොර මේ පිළිබඳව අවු හොයා බල නැද්ද අපේ බිම මේක විනාශ කරේ කවුද. එොමිනිසු කියහිලලා නවසි හටගනන්ගල කිව්වවා. මේක කපලා තේක්ක ඉදුවෝ මහත්තේෝ ඔය ඔය ඉඩමෙන්නම් වැඩක් නෑ නැවත ගොලගන්න බැහැකිලා දමුසල යනව ඇන්න තමුසල කවුද අපි තමුසල වැඩි උගත් අය කියලා මේය මිසිගල්ල දැම හැබැයි මේගොලු කතා කරේ සම්ප්‍රදායික මෙ පැබතුනු තත්වේ ගැන ඉදි මේවා එක එක දිගට අපට කතා කරන්න කළුවන් අප පැරණි ිෂටාචාර්රය අපිගත් ජීවත්වන විදිහ ඒ භූමිය පරිහරණ කරපු විදිහ ඒවල තියෙන සයින්ටිෆික් බැග්‍රවන්් එක කවදාත් වෙනස්සෙන්නේ නෑ ඒ සයින්ටික් බැග්‍රවන්් එක අදට දුල අපි දැ අපි සාකච්ඡා අවසන් කරන්නටසෙන් ම හන්න කැමති වර්තමානේ බොහදුරට නගට චෝදනාවත්තමයි මේ වන විනාසය සහ ගස් කපලා අවිශේෂයෙන් में අපේ තින ජාතික වනෝ්‍යානත් විනාස කරන තත්වට අාවකිනක මේ මේ විනාස පිළිබඳ ඔබ කහමද දකින්න මොකද මේක අල්සාන ප කොහෙද නවතින්නේ මේක වර්තමානය ඊ පෙරේද මිනිස්සුව මිනිස්ගයක් නගෙන ප්‍රශ්නයක් මම TVව එක දැක්කා ඒ අයි කියන කතාවත් තමයි අපේ ගම්මානයට එම ැත්තන් අපි වැඩ කරන කුඹුරුවලට මේ අලිය නොව නවත්තන්න බැහැ කියලා එතකොට ඇයි මේ වැඩි එතකොට කුඹුරුවක් කර කිසිම් එක් ප්‍රමාණයක් තිබුණා නම් මේ පැරණි කාේක් ප්‍රමාණයක් තිබුණු අනම් දැඟුව එක්්‍රමාණය වැැඩි වෙලා තියෙන ගෙන ම විශ්වාස කරන්නේ එකිසියම් ප්‍රමාණයක් ඇතියෙනවා ඒ ප්‍රමාණය තියනවා එකන නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා හැබයි ද අද වෙලා තින බැරැද්ද තමයි අපිතුම මේ සත්වෝ සතා සිව්පාව හතා සිවපාවා තමන්ගේ කුෂ්කර්මයක් එක්ක සම්බන්ධ කර ගැනිල්ල අපිගත්තොත් අලිය අලිය කොහොමද එයා වෙන් කරලා තමන් මිනිහ කොහොමද දියවත් පෙන්න්නේ එතකොට දැන් අය කියන්නේ අලිය මරන්ඩෝන අපි ඉන්ඩෝන කියලා මේක හරිියන කතා වන්නේ වේ ඉතිහාසේ අලියෝ අපි පිටරටත් යවල්ල තියන පිටරටත් යවලතින අියෝ වලියෝ අපි ඇති කර එකක් තමයි අප අපක් හැඩිේ ඇති කර ඒකම ඒ කලා කිසියම් ශීනයක් හෙරරත් ඇති කර එතකොට වල්ලී ඕනතරන් හිතිය හැබැයි මිනිහට අපදීමක් කුණේ නැහැ එකට හේතුව තමයි මම ඉතාම සරල වසියෙන් කියන කාරණාව තමයි ඒ අය සඳහා කිසියම් වූ භූමි භාග තිබුණා එව එක එක යා වෙලා තිබුණ එකන එකට යා වෙලා තිබුණ ඉතා මැනැවිී යා වෙලා තිබුණ මේම යා වෙලා තිබුණ එකට එක මයිග්‍රේට් කරන්න හරිම ලේසි දැන් වෙන්නේ අයිස්ුලේට් කරන්න හදනෝ. හොම එකටකට අයිස්ුලේට් කරන්න හදන මේ අයිස්ලේෂන් එක වැරදි. මෙවා එකනට කෙක්ටර් බෙන්න්න ඕන. අනිතක තමයි මිනිහා කුස්කර්මය කරන්න ඕනේ හැම්ම තැනම එක විදිහයට නෙවේ. කිසිම් අන්සේක කුස්කර්මය කරන්න ඕනෙ එක එක විදික සමහලාට ඒ වගා කරම මිෙනස් කරගන්න ඕන තවත් යක වත් ව මිෙනස් වෙනස් කර ගන්න ඕන්න එ තොට තවත්වල තවත්. වෙනස් කරගන්න එතකොට ඇග්‍රිකාච කියන එක හැම තැනම එක විදිර කරන්න බෑ ඇග්‍රිකාච කියනක ටයි් එකත් වෙනස් කරන්න ඕන ඒකම ගතොත් ඇග්‍රකාච් කරන ප්‍රදේශවල කිසියන් විදිියකට යන්න නොන කොරි ඩෝස් මේ කරගන්න නැතුව කරන්නන එක විෙන විදියී කිවත්ෙම අලිය සඳහා අවශ්‍ය වූ අවශ්‍ය වූ කිසියම් වනපෙත් හා අහර එම සුරක්ෂද කරන්න ඕන ඒකම අවශ්‍ය නං අලි පාච්චි කරන්න පුළුවන්මිනිගේ කර්මාත් දක්වා ම එක්ගැන එක හරිරම නිවරදිප මත කියන්නේ නැහැ මොකද සාමාන්‍ය ගත්ොත්තමශීන් පාච්චි කෙනනවා වගේ අලි පාච් කන්න ැහැ ැබැ ෙනත් දීග්‍ර පාචි කන පුළුවකමක් ඇති අංච තමයි අලිය නැතිබීම කියන එක සාමාන්‍යින් ගත්තවොත්ේම වනයක් නැතිවෙන බණයක් නැතිවෙන ලිය නැතිවුණු ගක්ය කියනවා අඩිය අයඉන් වෙලා වනේ පවතින්න පුළුවන් කියරන්නේ අ එගුණොත්ේ අප අපේ වනයට විශ්සාල වෙනස්කමක් වෙනවා. ඒකන දෙගොල් මේ දෙන්න හරිරම පවත්තගෙනයන්න ඕන මේ අනිතක තමයි විශේෂෙන් ගත්තොත් වර්තමානේ මෙවැනි රටක් අපිතු බර් අපි අතිීතේ තිබුණු රට ගැන ගත්තොත්හෙම හැම එලෑම සත්තු සිව්පාත් එක් කලා මෙහා ජීවත්තු වනා එ බදාගෙන ජීවත්වීමන් නෙේ කිසියම් විිදිියක ජීවත් වනා එක කිසිම් සමෝධානිත බවකි. ඒ බව තිබීම කියනක ලෝක වෙන කොහෙවත් රටක නෑ. ඉරි මෙයක් මේ නැවත ගොඩ ගන්න පුළුවන්න. මේ අප මේ දූපත තුළ ගොඩ්ඩගන්න පුළුවන්න්න ඉතාම යහප. ඕ අපි අද කතා කරේ විශේෂයෙන් වාස්තවිද්‍යාව සහ පරිසරය සිතව තමයි අපි අපේ සාක්ඡාවට සහභාගුණා උදුල අවසදහාමි ඒ පිළිබඳ විශේෂයෙන්ම දැනුමක් සහ හැදැරීමක් තියෙන කෙනෙක් තවත් දවස මෙවැනිින්ම වැඩසටහනකින් අපි ආට නාකටෙක්ෂ, කලාව සහ වාස්තතුවිද්‍යගන කතා කරන්න ඔබ සමඟ හපව් එකතුවෙනවා. ඒවගේ ස්ථානය ගැනක් මතක් කළුත් මෙ මහනුවර නගරේ තියෙන සුන්දර තැනක් කලාව සාහිත්‍ය ගෙන සංවාධවෙදින්න කතාබහ කරන්න ඉතාමත් හොඳ පරිසරයක්ත් තියෙන ස්ථානයක් මෙට කියන්නේ ඇට්ලිය කැфеේ කියලා. ඕන කෙනකුට අවුත් ඒ අවස්ථාව මෙතැන තියෙනවා තමන්ගේ සාකච්චාව පෝතන් එෙමනතං කලාව රසවිඳින් ආඩ් ගැලරිය එකක් තියෙනවා. අපි හමමු මේ වගේ මෙතැනකදි තවත් දවසකදි අට නාකෙක්සම.